අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශ්ෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ශාන්ති සියම් වන්දනාවේ තුන්වෙනි දිනේ අදයි. කෝට්ටේ රාජමහා විහාරස්ථ ශ්‍රී දළදා පෙරහරේ අසිරිය. සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාහිමියෝ අපවත් වෙති. අපවත් වී වදාළ තෙරුන් වහන්සේ නමකට පුණ්‍යානුමෝදනා කරමින් සිදු කළ පරිත්‍යාගය. බෞද්ධයා මාධ්‍ය ජාලය සහ ශාන්ති ට්‍රැවල් සායතනය විසින් සංවිධාන කරන ශාන්ති සියම් වන්දනා පින්කම් මාලාව තායිලන්තයේ බැංකොක් නුවර කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල පැවැත්වෙනවා. බෞද්ධයා මාධ්‍ය ජාලය මෙසඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙන අතර ශාන්ති සියම් වන්දනාවේ තුන්වන දිනය අදයි. ඉකුත් 6 වෙනිදා තායිලන්තයේ බලා පිටත්ව ගිය සැදැහැවතුන් පිරිස මෙම ශාන්ති සියම් වන්දනාවේ දෙවැනි දිනේ වූ ඊයේ දිනේදී බැංකොක් නුවර අයෝධ්‍යා සිද්ධස්ථාන චාරිකාවේ නිරත වුණා. වට් මහත්තට් විහාරෙන් බොන කොල්බෝපිට් වට් ලෝකයා සුතරම් යන ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන සැදැහැවතුන් විසින් වැඳපුදාගත්තා. බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභාපති කොළවහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම සිද්ධස්ථාන වන්දනාව සමගින් එක්ව සිටියා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, පဋාණ ධර්ම සජ්ජායනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් මෙම ශාන්ති සියම් වන්දනාවට සමගාමීව ඉදිරි දින කිහිපෙදීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අයිබෝවන්, මා මේ මොහොතේ රැඳී සිටින්නේ තායිලන්තයේ අයුත්‍යා නුවර වට් මහතාට් බෞද්ධ විහාර පරිශ්‍රයේ. ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධායකත්වයෙන් බෞද්ධ මාධ්‍යශාලයේ මාධ්‍ය දායකත්වය මතයි. කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යශාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනයේ මත මෙවර සංවිධාන කර ඇති සියම් වන්දනා චාරිකාව සහ සිර සමාදාන වැඩසටහන ඇතුළු පින්කම් මාලාව තායිලන්තයේ බැංකොක් නුවර කේන්ද්‍ර කර ගනිමින් සතියක් පුරා ක්‍රියාත්මක වනවා. එහි ආරම්භක දිනය ලෙසින් ඊයේ දිනේදී තායිලන්තයේ බැංකොක් නුවර ඉපැරණි සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ශ්‍රී ලංකාවේ සිට මෙම පින්කම සඳහා මෙහි පැමිණි සැදැහැවතුන්ට වන්දනා කර ගැනීමට ශාන්ති ට්‍රැවල්ස් ආයතනය කටයුතු සූදානම් කර දී තිබුණා. අද එහි දෙවැනි දිනේ ලෙසින් තායිලන්තයේ අයුත්‍යා නුවර ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට මේ ලෙස සැදැහැවතුන් සහභාගී වනවා. මේ චාරිකාව සමගින් මේ මොහොතේ එක්ව සිටිනවා කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යශාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය. ඉතින් හෙට දිනේදී තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානයේ කේන්ද්ර කරගන්නේ භාවනා වැඩසටහනක් ඇතුළු පින්කම් රැසක් ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සියලු තොරතුරු මෙවර සියම් වන්දනා චාරිකාව සහ පින්කම් මාලාවේ සියලු තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් මා මේ මොහොතේ ඔබෙන් සමුගන්නවා. සුසන්දේශයේ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් චරිත් ලක්මාල් දයානන්ද, මලිත් කේසර සමගින් මම උදිත් සමීර බණ්ඩාර. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ ශ්‍රී දළදා මහා පෙරහැර පසුගියදා උත්කර්ෂවත් අයුරින් වීදි සංචාරය කළා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරාධිපති ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේකකාධිකාරී පූජ්‍යපාද අලුත්නුවර අනුරුද්ධ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනය මතයි මෙම ශ්‍රී දළදා මහා පෙරහර සංවිධාන කර තිබුණේ.
විහාරාධිකාරී පූජ්‍යපාද තලංගම දේවානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කෝට්ටේ රාජමහා විහාරස්ථ දායක සභාව මෙම පෙරහර අතිසාර්ථක අයුරින් වීථි සංචාරය කිරීම සඳහා තම පූර්ණ දායකත්වය ලබා දී තිබුණා. උඩරට පහතරට සබරගමු යන ප්‍රධාන සම්ප්‍රදායන් තුනටම අයත් විචිත්‍රවත් නර්තනාංග රැසකින් මෙම ශ්‍රී දළදා මහා පෙරහර වර්ණවත් වී තිබුණා. කුමල් පෙරහර, උඩමළුවේ මල් පෙරහර, පාවඩ අඩවීදි පෙරහර, රන්දෝලි පෙරහර යන පෙරහරවලින් අලංකාරවත් වූ මෙවර කෝට්ටේ රාජමහා විහාරස්ථ වාර්ෂික පෙරහර මංකල්ලියේ අවසානීය සනිටුවන් කරමිනුයි මෙම ශ්‍රී දළදා මහා පෙරහර වීථි සංචාරය කෙරුණේ. පෙර දිනවලදී මෙන්ම ජනතාව විශාල පිරිසක් පෙරහර නැරඹීම සඳහා එක්ව සිටියා. සියම් මහනිකායේ මල්වතු විහාර පාර්ශවයේ හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංගනායක පොල්පිතිගම නාගොල්ල රාජමහා විහාරය, තිහව ගස්සන් දළුපොත රාජමහා විහාරය යන උභය විහාරාධිපති පූජ්‍යපාද ගණේගොඩ රතනජෝති නායක ස්වාමින් වහන්සේ පසුගියදා අපවත් වුණා. අපවත් වන විට නායක ස්වාමින් වහන්සේ 69 වන විහි පසු වුණා. තමන් වහන්සේගේ සුඛ විහරණය පසෙකලා පරහිත සාධනීය පිණිස දිවාරය නොබලා කැපවෙමින් අල්පේච්ඡ පැවිද්දිවියක් ගත කළ පූජ්‍යපාද ගණේගොඩ ශ්‍රී සිද්ධාර්ථ ධම්මපාල රතනජෝති නායක ස්වාමින් වහන්සේ පසුගියදා අපවත් වන විට 69 වන වියෙහි පසු වුණා. පූජ්‍යපාද ගණේගොඩ රතනජෝති නම් සිල්වත් ගුණවත් යතිවරයාණන් වහන්සේ උතුම් වූ ශාසනික දායාදය ලබා ඇත්තේ 1968 වසරේදී. ඒ අපවත් වී වදාළ පූජ්‍යපාද කුළුකම්මන සීලරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හදිසි හෘදයාබාධයකින් පසුගියදා අපවත් වූ පූජ්‍යපාද ගණේගොඩ රතනජෝති නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය අවසන් ගෞරව පුද කිරීම සඳහා පසුගිය දින කිහිපේ තැන්පත් කර තිබුණේ පොල්පිතිගම නාගොල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේයි. අපවත් වී වදාළ නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පොල්පිතිගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය තුළින් හෙට දිනේදී බලාපොරොත්තු වන්න. මේට මාසයකට පමණ හිතදී අපවත් වී වදාළ සියම් මහනිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ සේනය කොරලේ ප්‍රධාන සංගනායක පූජ්‍යපාද වැලමිටියාවේ සීලරතන නායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ඊයේ සිදු කෙරුණා. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනේ සම්පත්දායක ස්වාමින් වහන්සේ නමක් මෙන්ම විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ නමක්ද වූ මාවර මණ්ඩියේ ශ්‍රී දීරානන්ද මූලික පිරිවෙන් සම්මානිත පරිවේනාධිපති අපවත් වී වදාළ පූජ්‍යපාද වැලමිටියාවේ සීලරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදැරිවයි මෙම රුධිර කාන්දුකරණය සඳහා වූ යන්ත්‍රය කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ වෙත පරිත්‍යාග කෙරුණේ. අපවත් වී වදාළ පූජ්‍යපාද වැලමිටියාවේ සීලරතන නායක ස්වාමින් වහන්සේගේ ඥාති දිනියක් වන DMC ඉන්දු දසනායක මෙනෙවිය ඇතුළු පවුලේ පිරිස විසින් රුපියල් ලක්ෂ 45කට අධික මුදලක් වැය කොට නවීන ජර්මන් තාක්ෂණයෙන් යුත් මෙම රුධිර කාන්දුකරණ යන්ත්‍රය පරිත්‍යාග කොට තිබෙනවා. සියම් මහනිකායේ අස්කිරි විහාර පාර්ශවයේ කොළඹ නවකෝරළේ උපප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පානකාවේ පේමරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනය මතයි මෙම රුධිර කාන්දුකරණ යන්ත්‍රය පරිත්‍යාග කොට ඇත්තේ.
වැඩම කර සිටි ගරුතර මහා සංඝරත්නය විසින් ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනයක් සහ අපවත් වී වදාළ පූජ්‍යපාද වැලමිටියාවේ සීල රතන නායක ස්වාමින් වහන්සේට විශේෂ පුණ්‍යානුමෝදනාවක්ද සිදු කළා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගණී මහත්මිය ඇතුළු වෛද්‍ය සහ හෙදකාරය මණ්ඩලය මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දු පෙරණ එකකේ සඳහා ඩයලාසිස් යන්ත්‍රයක් පූජා කරන්නට යෙදුනේම ඓතිහාසික හේයන්තුඩු පුරාණ විහාරාධිපති මාවරමණ්ඩී ශ්‍රී දීරානන්ද මූලික පිරිවෙන් සම්මානිත පරිවේනාධිපති ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි පාර්ශවයේ සේනාය කෝරළේ ප්‍රධාන සංඝනායක අවසරයි අතිපූජ්‍ය වැලමිටියාවේ සීලරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී මසක් සම්පූර්ණ වීම නිමිති කරගෙන නායක හාමුදුරුව වැඩවාසය කළ කාලයේ පුරාවටත් උන්වහන්සේගේ හිතේ තිබුණු ලොකු ආශාවක් මේ රුධිර කාන්දු කරන යන්ත්‍රයක් රෝහලකට පරිත්‍යාග කිරීම උන්වහන්සේගේ අදහස මල්පල ගැන්වීමක් හැටියටයි අද දින මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. තැඹිලිගස්මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙන් පරිවේනාධිපති කොළඹ නවකෝරළේ හා නවතොටුමුණේ උපප්‍රධාන සංඝනායක විහාරගණේගරු විහාරාධිපති අවසරයි පානකාව පේමරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසකත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් ප්‍රධාන අධ්‍යක්ෂිකා මිහිරි ප්‍රියංගනී විශේෂඥ වෛද්‍යතුමියගේ මැදිහත්වීමෙන් අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඥාති දියණියක වන DMC ඉන්දු දසනායක මෙනවිය ඇතුළු පවුලේ සීලු දෙනාගේ ධන පරිත්‍යාගයෙන් අද මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනා. සියම් මහනිකායේ මල්වතු විහාර පාර්ශවයේ කළුතර මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමින් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ ආශිර්වාද පූජාවක් කළුතර බෝධීන් වහන්සේ අභිසදී ඊයේ පැවැත්වුණා. ඒ පූතත් සමගින් දැන් රට වටා පුවත්. කළුතර බෝධිභාරකාර මණ්ඩලයයි මෙම විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාව සංවිධාන කර තිබුණේ. ඉකුත් දිනක ජන්මදිනයේදී තිබුණු වාද්දුව දෙගම්බද මහා විහාරයේ ඇතුළු පංචමහා විහාරාධිපති පූජ්‍යපාද බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමින් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මෙම බෝධි පූජාව පැවැත්වීමේ අරමුණයි. වාද්දුව සමුද්‍රාරාම විහාරස්ථ මිහිඳු මහා පිරිවෙන් පරිවේනාධිපති පූජ්‍යපාද අගලවත්තේ අරියදස්සන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී විහාරස්ථ සෑරදුන් උදෙසා වූ විශේෂ කංචුක පූජාවක් පැවැත්වුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බටහිර පස්තුන් කෝරළේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී පූජ්‍යපාද දොඩම්ගොඩ උදිත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනය මත විහාරස්ථ විශාකා උපාසිකා සමිතියයි මෙම කංචුක පූජාව සංවිධාන කර තිබුණේ. ඒත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. ද බුඩිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුඩිස් ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුභ රාත්‍රියක්. තෙරුවන් සරණයි.